තරුණ ජීවිත කොල්මත් කරවන උමතු කරවන ප්‍රේමය කුඩා කලත් වැඩිහිටියට පත් වුණාට පස්සේ අවශ්‍ය කරනම දේ ආදරය ප්‍රේමය ආදරය මේ කවර වචනයෙන් හැඳින්වුවත් එයින් අදහස් වෙන්නේ ජීවිතයට සතුටිය රැගෙන උත්තරීතර හැඟීම් සමුදායයි මේ හැඟීම් සමුදාය වර්ණවත් කරන්නේ අපේ හදවත් තුළ නැගෙන සෞන්දර්යාත්මක අදහස් සෞන්දර්යයත් ප්‍රේමයත් ස්වභාව ධර්මයත් එකතු වුණ තැන අනන්ත ජනක අවස්ථාවන් නිර්මාණය වෙනවා අපි ප්‍රේමයෙන් ආසක්ත වුනහම එහෙම නැත්නම් කාට හරි වශී වුනහම ආදරයෙන් හිත පුරවාගෙන කෙනෙක් තමා සන්තක කරගන්නට ආශා ඇති වුනහම අපි කාට හරි ලං වෙනවා ඒ ලං වෙන හැම අවස්ථාවෙම අපි හිතන්නේ හැමදාම මේ ආදරය මේ ප්‍රේමය මේ ආශාව මේ විදිහටම පවතිනවා කියලා. නමුත් වෙනස් වෙන ලෝකේ මිනිස්සුත් ඉදයික්මනින් වෙනස් වෙනවා. ගණනය කර නොහැකි ආකාරයට. ප්‍රේමී අති උත්කර්ෂයේ ආස්වාදය කරමින් සිටින විට අහඹු ලෙස අපිට වෙන් වෙන්නත් සිද්ධ වෙනවා. සාහිත්‍යයේදී මේ හඳුන්වන්නේ විප්‍රලම්භය කියලා. ප්‍රේමයෙන් වෙන් වූ තැන හට ගන්නා විප්‍රලම්භය. ඇතැම් අයට දරා ගන්න පුළුවන්. ඇතැම් අය ජීවිතෙන් පවා වන්දි ගෙවනවා. හැබැයි කවිසිතන් ඊට වඩා වෙනස් විදිහකටයි ප්‍රතිචාර දක්වන්නේ. ඇතැම් කවීන් උමතු වෙනු ඇති. හැබැයි බුද්ධිමත් කවීන් පෑන මෙහෙවලා ලස්සන නිර්මාණ කළා. අද මේ නිර්මාණ කාර්යයේ යෙදෙන නිර්මාණකරුවන් අපට කොතෙකුත් හම් වෙනවා. වෙන් වූ ප්‍රේමයක අභිමානය දකින්නේ කවුද? ඔබගේ කතරද? ඔබගේ සිනහවද? විරහවත්තරගත සුන්දර සිංහල ගීතයක වේ අදම ඔබ වෙනුවෙන් තෝරාගත්තේ ගේපද වඳුර නානායකරවස සංගීතය ආචාර්ය රෝහණ විරසේන ගායනය සුනිල් ඉදිරිසිංහ අද දින මෙම වැඩසටහන වෙනුවෙන් ගීතය ගායනා කරන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදනාංශයේ ඉගෙනුම ලබන ගීත් පැහැසර වියෝ පසු අයිදනින්නේ ප්‍රේමයේ අභිමන් හැඬුතා කඳුලයි දකින්නේ සිනාවේ සරදම් ප්‍රේමින් මෙන් වෙනතේ අපිට එහි කිසිම බරපතලක් තේරෙන්නේ නැහැ සම්භෝගයේ සුනීරි අවස්ථාවන් ආස්වාදය කරමින්ද අතීතය ස්මරණය කරමින්ද ඒ සිහින අතර කිමිදෙන්න අපේ හිත ආශ කරනවා ඒ නිසා වියෝමක ඡායාවක්වත් අපේ ළඟ නැහැ වියෝවීමේවත් ප්‍රේමී වෙන්වන තෙක්ම අපි කිසිදාක ප්‍රේමය නිසා හටගන්න ශෝකය ගැන හිතන්නේවත් නැහැ ඒ නිසායි මේ ගීතයේ ස්ථායි කොටසද කියන්නේ වියෝ පසුවයි දැනෙන්නේ ප්‍රේමයේ අභිමන් සිතා ගැනීමටවත් නොහැකි අවස්ථාවක් අභිමන් යන්නේ හඳුන්වනවා හැබැයි ඒ ප්‍රාසෙන්නේ කියන්නේ එහි අභිමානය එහි ආඩම්බරය එහි තියෙන උත්කර්ෂය දැන් තමයි පැහැදිලි වෙන්නේ කියලයි මුල් පාදයේදී අදහස් කළේ ප්‍රේමය මිතික් දවස් සුන්දර වූ කවියෙකුට අද ප්‍රේමී වියෝ වෙලා ප්‍රේමයෙන් සිත අතිශය සන්තෝෂකාරී වූ අවස්ථාවක කිසි විටක නොසිතු වේදනාව අභිමානය යනුවෙන් අත් ගැනුවා ප්‍රේම ප්‍රේමී ලඟ වූ විට සිනහවෙන් මුවග සැරසී යනවා ඒ සන්තෝෂය කරන කොටගෙන ඔවුන්ගේ ස්පර්ශය ඔවුන්ගේ කතාබහ ප්‍රේමයේදී හරිම සන්තෝෂකාරී සතුට ඇති තැන අපි සොයා යන්නේ අන්නේ නිසා සතුට වෙනුවෙන් ආදරය කරන්නේ අන්නේ නිසා ප්‍රේම ප්‍රේමීන් හමු වූ අවස්ථාවන් වල සිනහවෙන් මුව සැරසුනද වෙන් වූ විට ප්‍රේම ප්‍රේමීන් ඉතා මුණ ගැසුනි ඉතා සුන්දර තැන් වල වෙලිනියර දිගේ යන පෙම්වතුන් අපි දැකලා තියෙනවා ගම් ඉවුරුව වෙරළ තීරයේ සන්ධ්‍යා අසිරිය විඳින ප්‍රේම සුව විඳින පෙම්වතුන් පෙම්වතියන් අපිට හමු වෙනවා මල් උයන් තුරු ලතා වල සුව පහසුව විඳිමින් ප්‍රේම ප්‍රේමී දොඩමළු වන අවස්ථා අපි
අපිකුත් කුත් දෙකලා තියෙනවා ඒ විට මුවක සරසුවේ සිනහව ප්‍රේමී වූ පසුව හඬා වැටෙන දැස දිගේ ගලන කඳුළු ධාරා අද සිනහව දිගේ ගලා යනවා පෙම්සෝ විඳි ප්‍රේම ප්‍රේමී වූ පසුව මෙතෙක් සිනහව සරසූ මුවක දෙස දැස් බලන්නේ ඉතා සරදමින් අද වියෝ වීමත් සමග සිනහවේ සුන්දරත්වය කඳුළු උදුරාගෙන ඉවුරු දැලි හිඳ බැලූ විට ගඟ හැඩයි කදිමයි දියට වන් විට එවන් ගඟුලම බිහිසුණු චණ්ඩයි වියෝ වූ පසුවයි දැනින්නේ ප්‍රේමයේ අභිමන් හැඬුදා කඳුලයි දකින්නේ සිනාවේ සරදම් ප්‍රේම ප්‍රේමී මුණ ගැසෙන්නට පෙර ඈතින් සිටින විට ඕම් හරි සුන්දරයි අපි හරි වටිනාකමක් දෙනවා ඒ අවස්ථාවන් වලදී ඒ පුද්ගලයන්ට ඒ වටිනාකමට අපිට ඕම් අයිති කරගන්න හිතෙනවා මේ ලබා දෙන වටිනාකම නිසා ප්‍රේමියට ඉතා විශාල අගයක් ලැබෙනවා එබැවින් අපි කරන්නේ ඒ විශාල අගය අපි සතු කරගන්න උත්සාහ ගන්න එක මේ අවස්ථාව හරියට ලස්සන ගඟක් දැස බලා ඉන්නවා වගේ දෙයක් ගඟ ඇතුලින් ඉඳලා බලනකොට හරිම ලස්සනයි එහි දිය රැලි නම්වනවා අපි ආසාවෙන් බලන් ඉන්නවා වතුර සුළඟට සෙලවෙන විට අපේ සිත පිනා යනවා නීල ජලාශය දැක්කම අපිට හිතෙන්නේ එයට බහින්නමයි මේ වගේ අපිට ආසක්තවන අපේ සිත වශී කරගත්ත රුද්දුටුම ඈත ඉඳන් ලබා දුන්න වටිනාකමට සරිලන පරිදි අපි ඔවුන් ලං කරගන්න ගන්න උත්සාහය වගේ කොච්චර ලස්සන වුණත් ජලාශයක් කිතරම් ගැඹුරුද කියලා අපි දන්නේ නැහැ එහි සැඟව ගිය සුන්දර අසුන්දරද කොච්චර තියනවද ඉතින් ස්පර්ශ කළ නොහැකි පුද්ගලයෙකුගේ අභ්‍යන්තරය අපි කෙසේ නම් විවරණය කරගන්නද මත පිටින් පෙළෙන සුන්දරත්වය අපි බවා නැගෙන රෞද්‍ර ගතිත් හැම පුද්ගලයෙක් සතුවම තියෙන්න පුළුවන් ඇතැම් අවස්ථාවන්වල ප්‍රේමීන් ලං වෙන්නේ ඔවුනොවුන්ගේ අවශ්‍යතා සපුරා ගන්න කායික හෝ මානසික අවශ්‍යතා ඒ අර්ථයට ගැනෙනවා අවශ්‍යතාව සපුරුවාම ඒ දිවත් වෙන්න මනුෂ්‍ය සිත පෙළඹෙනවා පරිශුද්ධ වූ ප්‍රේමියක මේ අවස්ථාව දකින්න ලැබෙන්නේ නැහැ කිසිවක් අපේක්ෂා නොකොට ලබා දෙන ප්‍රේමය නිසා වේදනාව කොහෙත් හටගන්නේ නැහැ ඈතින් සිට දකින සුන්දර ජලාශයට බැස්සට පස්සේ අපිට එහි ගැඹුරු බව රළපතර ඡන්ද බව වහා වැටහියනවා ප්‍රේමීන් සිත වශයෙන් පුද්ගලයාත් තමා සාන්තක කරගත්තට පස්සේ අපට නොයෙක් ගැහැටවලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා ජීවිතේ විවිධ හැලහැප්පීම් තියෙනවා ඒ හැලහැප්පීම් වලදී අපි ප්‍රතිචාර දක්වන්නේ කොහොමද කියන ආකාරය මත අපි ජීවිත විවරණය වෙනවා මේ ප්‍රතිචාර එකිනෙකට වෙනස් ඒවා ප්‍රතිපාර්ශවය දරාගන්නේ කෙසේද ඒ අනුව සන්තෝෂය වේදනාව හටගන්නවා ප්‍රථම හමුවීමේදී තමන්ගේ සිත වශී කරගත් ඒ රූපශ්‍රය ආදරයේ සුන්දරත්වය ඒ සියල්ලම මේ ප්‍රතිචාර හමුවේ නැසී යන්න පුළුවන් එවිට ආසක්ත වුණු ප්‍රේමය බිඳ වැටී යනවා බිඳ වැටුණු ප්‍රේමයක් නිසා හදවත අභ්‍යන්තරයම වේදනාවෙන් පෙළෙන ආකාරය බිහිසුණු ඡන්දය යන වචනවලින් අර්ථ ගැන්වෙනවා ප්‍රේමී ආසක්ත වුණු ප්‍රථම නිමේෂයේදී සිත වෙලාගත් සුන්දරත්වය ගඟක සුන්දරත්වයෙන් සංකේතවත් වුණා සුන්දර ගංගාවටම හිමි වූ ප්‍රචණ්ඩත්වයත් බිහිසුන් බවත් මගින් ප්‍රේමී වියෝ සිතක වේදනාව සංකේතවත් වුණා හඳක් නැතිද අහස තලයට තරුව දේසනසුම්
පුන් පොහෝදා එවන් තරුවන් ලබන්නේ ගැරහුම් ආදරය ප්‍රේමය කෙතරම් උත්තරීතර වුවත් ඔවුන්ගේ ප්‍රධාන අභිප්‍රාය වෙන්නේ ධනයෙන් වැචවීමටත් බලයෙන් වැචවීමටත් කිසිදු කවුකරණක් නැති ආදරය අහිමිව ගිය ප්‍රේමය නොහඳුනන මිනිසුනුත් ඒ අතර සිටිනවා ප්‍රේමයට ආදරයට වයස් සීමාවක් නැහැ ඒ නිසා මේ අවශ්‍යතාවත් ජීවිතේ ඕනෑම වෙලාවක පැන නගින්න පුළුවන් ඒ සියල්ල ඉෂ්ට කර ගැනීම සඳහා කෙනෙක් සොයා ගැනීමට බොහෝ දෙනෙක් උත්සාහ ගන්නවා තමාට වඩා යම් දෙයක් වැඩියෙන් තියෙන පුද්ගලයා ළඟට කිට්ටු වෙන්නේ මෙන්න මේ නිසා කිසිම ජීවිතයක් ඒකාකාරීව පවතින්නේ නැහැ ඇතැම් වෙලාවන් වලට අපිට අහිමි වෙච්ච දේවල් තව කාලෙකින් අපිට බොහෝ සේ ලැබෙන්න පුළුවන් හවුහරණක් නොමැතිව ආදරය අහිමි වෙ සිටි අවස්ථාවක කෙනෙක් ඔබට ආදරය දුන්නා නම් ප්‍රේමය දුන්නා නම් ඔබට හවුහරණ සැපයුවා නම් ඒ ආදරය කවදාවත් එපා වෙන්නේ කොහොමද ආත්මార్థයෙන් පිදු ප්‍රේමය තමන්ගේ අවශ්‍යතා සපුරුණාට පස්සේ ගිලිහි යනවා හවුහරණක් නැති ජීවිතයට සරණක් වුණ ප්‍රේමයයි මේ ගීතේ දෙවෙනි අන්තරා කොටසේදී පැවසෙන්නේ මේ අවස්ථාව ගැන හැර දැක්වීම සඳහා කවියා යොදා ගත්තේ පුන් පොදා රාත්‍රී ආකාශයත් පෝය නැතිදා රාත්‍රී ආකාශයත් අන්ධකාර රාත්‍රී ආකාශය සැරසීමට පමණක් හැකි තරකා විශාල ආලෝකයකින් බබලවන්නේ නැහැ පුන් පොදා නොමැති ආකාශය තරකා මගින් සැරසෙන පමණයි සඳු ලබා දෙන පූර්ණ ආලෝකය තරකාවන්ට ලබා දෙන්න තරම් ශක්තියක් නැහැ ආදරය ධනයක් නොමැතිව සිටි ජීවිතයකට යම් තාකෝ සහනය රැගෙන ආවේ අද වියෝදුකින් කඳුළු සලන මේ පෙම්වතා වියෝදුකින් පෙළෙන මේ සිත අවංකව පිදූ ආදරය නිසා කිතරම් විඩාවට පීඩාවට පත් වෙලා තියෙනවද ඔයදාට ආකාශය සරසන පුරු චන්ද්‍රයාගේ ආලෝකය නිසා එතෙක් ආකාශය සරසූ තාරකාවන් අද අවලංගු වී ගිහින් එසේනම් මේ ගීතේ සැකවුණු කතාවක් තියෙනවා සරණක් නොමැතිව සිටි තරුණියක් හෝ කාන්තාවක් මේ පුරුෂයාට ආදරෙන් බැඳලා ඇයගේ ජීවිතය ආලෝකවත් කිරීමට සමත් ඔහුට වඩා තත්ත්වයෙන්ද බලයෙන්ද ධනයෙන්ද උසස් පුද්ගලයෙක් නැවත ඇයට මුණ ගැසුණා ඒ අවස්ථාවේදී පූර්ණ චන්ද්‍රයා නිසා බැබලීමට ලක්නවන තාරකා පන්ති අවලංගු වී යන්නාසේ මුලින් ඇයට සරණ දුන් ප්‍රේමවත්යත් අවලංගු වී ගිහින් පුද්ගල සම්බන්ධතාවන් කොහොමද එකපාරටම නතර කරන්නේ ඒ සඳහා අපි හේතු සාධක හොයනවා යාළු මිත්‍රාදී වතකත විමසුවහම අපි නොයෙක් දේ කියනවා ඔවුනොවුන්ගේ තොරතුරු කවුරු හරි විමසනවා ඒ අපේ සිතට සන්තෝෂය ගෙන දෙනවා අපි නැති දේවල් ඇති කරලා හරි ආශාවෙන් ඔහු හෝ ඇය ගැන වර්ණනා කරනවා හැබැයි ප්‍රේමය බිඳී ගිය තැන අපි මොකද කරන්නේ අපිට වෙන වෙන සාධක හොයා ගන්නවා වෙන්නු පසුව අපට මුණ ගැසෙන මිත්‍රාදී අපේ ප්‍රේමවන්තයන් වූ ප්‍රේමවන්තියන් ගැන විමසා සිටි විට ප්‍රේම සම්බන්ධතාව නතර කිරීමට හේතු සාධක අපි කියනවා ඒ කියන කතා ඇතුළේ තියෙන්නේ ඔහුගේ හෝ ඇයගේ දුර්වලතා අඩුපාඩු අඩුලුඩුකම් මේ අවස්ථාව කවියාගෙන හැර දැක්වේ පොයදාට ආකාශය සරසන පූර්ණ චන්ද්‍රයාගෙන් සහ ඒ ආලෝකය නිසාම ගැරහීමට ලක්වන තාරකා සමූහයේ ගංගතියත් පූර්ණ චන්ද්‍රයා සහිත ආකාශයත් තරුපන්තියත් කියන මේ අවස්ථා ඇඳා ගනිමින් වියෝ සිතක මහිමය අපිට පවසන්න ඔවු උත්සාහ ගත්තා ස්වභාව ධර්මයේ මේ වස්තුව අපි එදිනෙදා නිතර දැක්කත් අපිට මෙවන් දේ සිතුනේ නැහැ කවි සිත යම් දෙයක් කෙරෙහි අපූර්ව ආකාරයෙන් බැලුවද අපි එය සාහිත්‍යයේදී ප්‍රතිභාව යනුවෙන් හඳුන්වනවා ගීතයේ අන්තර්ගත ස්වර සංයෝජන ගමන් කරන වේගය වැළපෙන සිතක රිද්මය ප්‍රතියමාන කරනවා ගේය පදමාලාවේ අර්ථය හොඳින් වටහා ගත් විට
අවස්ථාවෝචිත සංගීතය සංයෝජනය කිරීමට සංගීත ශිල්පියාට හැකියාව ලැබෙනවා. පද රචකයා සංගීත ශිල්පියා ඔවුන්ගේ කුසලතා කතරම් උත්කර්ෂයෙන් රැගෙන ආවත් එය වඩාත් ලස්සනට ප්‍රේක්ෂකයන් හමුවට රැගෙන යන්නේ ගායන ශිල්පියා. ශ්‍රාවක සිත රංජනය කිරීමට සමත් මధుර භාවපූර්ණ හඬක් සහිත ගායන ශිල්පියෙකු ශිල්පිනියක් පදරචකයාගේ සංගීත ශිල්පියාගේ නිර්මාණ කෞශලය රැගෙන ඉදිරිපත් ඉදිරිපත් වෙනවා. සංගීත ශිල්පියා පදරචකයා කතරම් කුසලතාවන් දක්වද ගායනයේ ශ්‍රේෂ්ඨත්වය නැත්නම් ඒ ගීතය රසික සිතලකට සම්බන්ධ වෙන්නේ නැහැ. මේ ගීතයේ අන්තර්ගත යෝගගාමිමානය රසික සිතී සදාතනික කරලීම සඳහා සුනිල ත්‍රිසිංහ මහතාගේ භාවපූර්ණ අර්ථපූර්ණ ගායනය ඉවහල් වෙනවා. ප්‍රේමයෙන් වියෝවීමේ වේදනාව විඳ දරාගත නොහැකි වූ විට කවි නිර්මාණ කළා. කවි සිතක් නොහඳුනන නිර්මාණයක රස මුසු තැන් ස්පර්ශ කිරීමට නොහැකි සිත් ඇති ඇතැම් තරුණ පිරිස් ප්‍රේමයේ වියෝව හමුවේ ජීවිතයෙන් පන්දි ගෙවනවා. ප්‍රේමය නිසා වේදනාව ඇති නොවුනනම් එහි අභිමානය අපි කිසිසේත්ම දන්නේ නැහැ. ජීවිතයට රස මුසු තැන් එක් කරන ප්‍රේමය එහි ආස්වාදනීය අවස්ථාන්තර්ගත සුන්දර සිංහල ගීතයකින් නැවතත් අවසක මම ඔබ හමුවන්නම්. මම සුනිත්‍රා කංකානම්.